තියෙනවා මේ සිතේ පැහැදීම සඳහා චිත්ත ප්‍රසාදේ සඳහා බුදු පියාණන් වහන්සේගේ නමට බුද්ධ පූජාවක් පිළියෙල කරලා සැදෑ සිටින් පුද්ගලයන්ගේ හිත පැහැදීමේ පිරිසිදු වීමේ චේතනාවක් අනුව බුද්ධ පූජාවක් පවත්වන්න ඕනේ. ඒක බුදුහාම දුරු අන්තන වදාරලා කියනවා මම නැති අවස්ථාවක ඉඳන් මාවෙන් පුද්ගලයෙකුට හිත පැහැදෙන්න මේ බුද්ධ පූජාවක් ලැබීම වරදක් පාපයක් අඩුවක් නෙමෙයි. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුවම අනුදැන වදාරලා තියෙන නිසා අපි අද මේ බුද්ධ පූජාවක් පවත්වන්න ඕන පැවැත්විය යුතුයි. මේකේ කාටත් තේරුම් ගන්න බැරි තවත් දෙයක් තියෙනවා. මේක හුඟක්ම ගැඹුරු දෙයක්. දැන් මේ බුද්ධ පූජාව අපි බුදුහාමුදුරුවන්ගේ නමට පූජා කරන බුද්ධ පූජාව භාවිතා කරන්න පරිහරණය කරන්න ආහාර හැටියට අබ්බ කරන්න ගංග අබ්බ කරන්න අයිතියක් තියෙන එක කොටසක් ඒ කවුද අනාගාමී ගංගබ්බ ගලේ අන්තර්වල්ක අනාගාමී ගංගබ්බ හැටියට උපත ලැබූ බොහෝ පිරිසක් තියෙනවා. දැන් එදා බුදුහාමුදුරුවන්ගේ කාලේ ඉඳන් මේ ගෞතම බුදුරජාණන් නෙමෙයි මීට ඉස්සර බුදුරජාණන් වල පවා අනාගාමී තත්ත්වයට පත් වෙලා අභිඥා නොලැබූ අයට සුද්ධාවාස හතරට යන්න බැහැ. ඒයට අරහත් තත්ත්වයට පත් වෙන්නට බැරි වුණොත් ඒ අය අනාගාමී ගන්ධබ්බ කියන අන්තර්භාගයන් හැටියට අනාගාමී අන්තර්භාගයන් හැටියට ගන්ධබ්බ තත්ත්වයෙන් මුදුන. ඒ අයට යම් අවස්ථාවක ඒ අයට ආහාරයක් අවශ්‍ය වුණොත් ඒ ගන්ධ අබ්බ කරයි. ගන්ධේ ආහාරේ ගන්ධ එන්නම් සුවඳ ආග්‍රහණය කරන්න පුළුවන්. ඒ අනුව ඒ අයට අයිතියක් තියෙනවා ඒ අනාගාමී ගන්ධබ්බ කොටසට මේ බුදුහාමුදුරන්ට පූජා කළ පූජාව බුද්ධ පූජාව ආග්‍රහණය කරන්න ඒගොල්ලො වෙන කිසිම දෙයක් ආග්‍රහණය කරන්න රතුන්ගින්න උරාගොන්න සංගප් කරන්න ඉන්නේ නැහැ. ඉතින් ඒක නිසා එවන් අය බොහෝ දෙයින් ඉඳ ඉඳ තියෙනවා ඉන්නවා. ඒ නිසා ඒ අයට උදව්වක් උපකාරයක් හැටියට අපේ පිරිසුදු සිටින් ඒ බුදුහාමුදුරන්ට පූජා කරන පූජාව බොහොම ප්‍රණීතව බොහොම පිරිසිදු අපි පූජා කරාම ඒකෙන් විශාල පුණ්‍ය ශක්තියක් උත් කුසල බලයකුත් ලැබෙනවා. මොකද අර අනාගාමී ගන්ධබ්බ කොටසට යම් ආකාරයක ඉඳ පිළින්න ආහාර ලැබෙන නිසා ඒ ලැබෙන්නේ පස්ස ආහාර සම්පස්ස ආහාර මේ බුදුරජාණන් වහන්සේට යමක් පැවරුවාම දැන් ඔබ කෙනෙකුට යමක් දෙනවා මේක දුන්නට පස්සේ ඔබට අයිතියක් නැහැ ඒක නැවත හිනන්නේ මේක මේ සාමික දාන ගෙදරවල නම් අනේ හොඳ ටික නේද ඔය පාර යන බඩගිනි කාණේකට දෙන්නේ නැහැ බුදු පියාණන් වහන්සේ වෙනුවෙන් අපි ඒක ලෝභ දේශ මොහ නැතුව ඒක අතහැරලා දාලා තියෙන එක ඒක අතහැරීම ඒක පරිත්‍යාගයක් ඒක නිසා ඒක ආයි කාටවත් දීලා පින් සිද්ධ කරගන්න කිසිම දැන් මෙහෙමයි බුදුහාමුදුරන්ට පූජා කළ දෙයක් දෙවනුව බුදුහාමුදුරන්ට අඩු තත්ත්වයේ කෙනෙකුට අඬගාන යුතු කියලා බල්ලෙකුට වෙන එක තාකාක් කියලා කාලෙක් වෙනකොට එහෙම නෙමෙයි හින්දන්නේ කොට දෙන එක ගන්න. දැන් බුදුහාමුදුරන්ට පූජා කරපු දේ බුදුහාමුදුරන් කියලා කියනවා අර ධම්මදාය සූත්‍රයේ මේක එමන අර මොන අතිපාරක් වශයෙන් බුදුහාමුදුරන්ට පූජා කරන දෙයක් ගැඹුරු ගියකට හෝ සතෙකුට කන්න බැරි තැනක වලලන්නට ඕන හැබැයි බුදු පූජාව පාත්‍ර යම් වෙලාවක් තිබියා ඊට පස්සේ ඉතින් ඒක නිසා බුදුහාමුදුරු වගේ උතුම් කෙනෙකුට පූජා කරපු බුද්ධ පූජාව ඊට පහළ කෙනෙකුට දෙවනුව අපි අඬගහලා දෙනවා නම් ඒක වරදක් පාපයක් වෙනවා පිනක් නම් නෙමෙයි. ඒ
गहला स्वामी हरियन मेहदी बाटें
හදලා කූඩුවක් ඒක ඇතුළට තියලා ඉරලා මේ කෙහෙල් පොලක් අරින්න කියනවා මේක මේ ඉතින් මන්දන්නේ මොනවට අරින්නද කියලා මේක එතන ඉන්න වැඩ ඉන්න ස්වාමීන් වහන්සේ නමකට ආපහු දුන්නොත් ඒ පෙරේත පිදෙන්න කවුරුත් එක ගන්න කැමති නැහැ ඒ තරමට මේක බෙදලා බෙදලා ඒක බලන්න ඇයි බුදුරජාණන් වහන්සේ පාත්‍රයේ කවුරුත් 45ක් දැරුවා නම් හොඳ පාත්‍රයක මේ ස්වාමීන් වහන්සේලාට බෙද පූජාව තියන්න බැරි බුදුරජාණන් වහන්සේගේ සිරිත දීපත් කරන පාපයක් වෙන්නේ නෑ දැනගන්න ඕනේ මේ මොකද මෙතනත් ඇති ඕ ආනන්දවට කියන එක දරවලු